ශ්‍රීලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයේ ටෙස්ට් තරගාවලියෙන් පස්සේ අපිට ක්‍රීඩා ලෝලින් සහ ප්‍රේක්ෂකින් විදියට සතුටු වෙන්න පුළුවන් විදියේ දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමක් විදියට අපිට අත්කර දෙන්න බැරි වුණු තත්ත්වයක් තමයි අපිට මෑත කාලයේ දකින්න ලැබුණේ. එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ එක්දින තරගාවලියත් T20 තරගාවලියත් පරාජයට පත් වෙනවා. හැබැයි කණ්ඩායමක් විදියට අපේ කණ්ඩායම මේ විදියට පරාජයට පත් වුණාට එක් ක්‍රීඩකයෙක් මේ කණ්ඩායම ඇතුලේ තමන්ගේ ස්ථාවරය හදාගන්න සමත් වෙනවා. ඒ තමයි ඉසුරු උදාන දකුණු අප්‍රිකාවේ තමන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුළ එක්දින තරගයක වගේම T20 තරගයක වැඩිම ලකුණු සටහන් කරගන්න මේ දකුණු අප්‍රිකා එක්දින සහ T20 තරග මාලාවේදී සමත් වෙනවා. ඉසුරුදාන මේ විදිහට තමන්ගේ දක්ෂතාව පෙන්වන්නේ ඉතා සුවිශේෂී අවස්ථාවක. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ වෙලා ඉන්න අවස්ථාවක තමයි ඉසුරුදාන තමන්ගේ පිටින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කරලා දෙන්නේ. ඇත්තටම දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව මුහුණ දීපු දෙවැනි T20 තරගයේ ලකුණු 181ක ජයග්‍රහණ ඉලක්කයක් හඹායන කණ්ඩායම ඉසුරු උදාන ක්‍රීඩා පිටියට එන විට සටහන් වුණේ ලකුණු 62කට කඩලු 6ක් විදිහට. මෙවැනි විටත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී යුතු පන්දු වාර ප්‍රමාණයෙන් හරි අඩක් අවසන් වෙලා තිබුණා. එතනින් එහාට සියලු පන්දු වාර සඳහා ලකුණු 12ක වේගයක් අවශ්‍යව තිබෙන වාතාවරණයක තමයි ඉසුරු උදාන තමන්ගේ ප්‍රතිකරණේ දියත් කරන්නේ. ඇත්තටම ඉසුරු උදානට එතනින් එහාට තමන්ගේ ප්‍රතිකරණ රටාව අරගෙන යන්න තවත් කඩලු 4ක් පමණයි ඉතිරි වෙලා තිබුණේ. විශේෂත්වය තමයි මේ කඩලු 4ක් පසුපෙළ කඩලු වීම. හැබැයි ඉසුරු උදාන කිසි ලෙසකින්වත් මේ තරගය අතහරින්න සූදානම් වෙන්නේ නැහැ. ඔහු පන්දු තෝරා බේරාගෙන හැම පන්දුවකටම පහර දෙන්න යන්නේ නැතුව තමන්ට පහර දෙන්න පුළුවන් පන්දු යවන්නට දිගට හරහට බැට දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නොපෙනුණු ජයග්‍රහණය පෙනෙන මානයකට අරගෙන එන්න ඉසුරු උදානට හැකියාව ලැබුණා. හැබැයි පෙරවැරදි නිසා ලකුණු 11කින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ පරාජයට පත් වෙනවා. එහෙම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් දරාපු ප්‍රතිකරු 7 දෙනෙක් එක්ක ලකුණු 181ක් හඹාගෙන යන පිටියට ඇවිල්ලා එතනින් ලකුණු 164ක් ලබා ගනිද්දී ඒ ලකුණු 164ෙන් ලකුණු 84ක්ම ඉසුරු උදානගේ පිටින් වාර්තාවෙද්දී අනිත් ප්‍රතිකරුවන් 10 දෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 80ක් විතරයි. කොමුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී මාවතට ගේන්න මේ දස්කම් පාපු උත්සාහ කරපු ඉසුරු උදාන තමන්ගේ ලකුණු 84 පන්දු 48ක දිගණෙද්දී ඉදිරි ප්‍රතිකරුවන් 10 දෙනා ලකුණු 80ක් කරගෙන තිබුණේ අතිරේක ලකුණු 4කුත් එක්ක පන්දු 72ක් වැය කරලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ලකුණු 16කින් කණ්ඩායමක් පරදින එක අපිට අහන්නත් දෙයක් නෙමෙයි. ඉතින් මේ තරගාවලියේදී ඉසුරු උදාන අපේ රටේ ක්‍රීඩකින්ට පෙන්නවා ඇත්තටම වේගී තරගයක් තුළ පන්දුට පහර දෙන්න පුළුවන් පන්දු තෝරා බේරාගෙන ඒ පන්දු වලට වේගින් පන්දු ලකුණු රැස් කරමින් විශාල පහරවල් කරා යමින් තරගයට අවතීර්ණ වුණා නම් තරගය වෙනස් කරන්න ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පාඩම ඉසුරු උදාන බොහොම අපූර්වට තමගේ ඉනිමතුලින් පෙන්නුම් කළා. ඉතින් අපි ඉදිරියේදී බලාගෙන ඉමු ඒ ඉනිමේ පාඩම ප්‍රයෝජනෙට අරගෙන අපේ ප්‍රතිකරුවන් තමගේ කණ්ඩායමට තමගේ ප්‍රතිකරණ රටාව තුළ සාධාරණයක් කරයිද කියලා අපි බලාගෙන ඉමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.